එක් දිව්‍ය පුත්‍රයෙක් සුදු වැක් වාහනයකින් ඉස්සර වෙලා යනවා. තව දිව්‍ය පුත්‍රයෙක් වෙළඹුන් යදු රථයකින් මැදට වෙලා යනවා. පසුපසෙන් දිව්‍ය කන්‍යාවක් මණ්ඩපයකින් යනවා. එතකොට දස දිසාවම බබලනවා. ඒ වුණාට ඔබලා නම් අත්වලින් දඬුම ගුරු අරගෙන හඬ හඬා හොඳටම කැඩුණු බිඳුණු අතපය ඇති යනවා. ඊළඟට එකිනෙකාගේ ලේ බිබි ඉන්නවා. මිනිස් ලෝකේ ඉන්න කාලේ ඔබලා කරපු පාපය කුමක්ද? පාද හතරකින් යුතු සුදු හස්ති රාජෙක් ඉන්න වාහනයෙන් යන එක්කෙනෙක් ඉන්නවා. එයා අපේ ලොකු පුතා. දන් දුන්නා නේව. දැන් ඉතින් සැප විඳිමින් සතුට වෙනවා. අර වෙළඹුන් හතර දෙනෙක් බැඳපු අස්වරතේ මැදට වෙලා ගමන් කරන කෙනෙක් ඉන්නවානේ. එයා අපේ මධ්‍යම පුතා. මසුරු කෙනෙක් නෙවෙයිනේ. දානපතියෙක් වෙලයි එයා බබලන්නේ. අර රන්සිවිගේකින් යන දෙවඟනක් ඉන්නවානේ. ඇය හරි නුවණැති. මුවත්තියක වගේ අඩවන් net තියෙනවා. ඈ අපේ බාලදෝනි. තමාට ලැබිච්ච කොටසින් භාගයක්ම දන් දුන්නා. දැන් ඉතින් සැපසේ සතුටු වෙනවා. ඔය දරුවෝ ටික ඉස්සර දන් දුන්නා. හිත පහදවාගෙන ශ්‍රමණ බ්‍රාහ්මණයන්ටයි දන් දුන්නේ. ඒකට අපි මසුරුකමින් හිටියා. ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට නිନ୍ଦා අපහාස කළා. දරුවෝ ටික දිව්‍ය සැපෙන් සතුටු වෙනවා. ඒකට අපි කපල අව්වේ දාපු බටගස් වගේ වේලි වේලි ඉන්නවා. ඔබලාගේ කෑම බීම් මොනවාද? මොනවායේද නිදාගන්නේ? මහා පවිතුන් වන ඔබලා ජීවත් වෙන්නේ කොහොමද? හොඳට දේපල වස්තු තියෙන කාලේ ලැබිච්ච සැප වරදවා අරගෙන අද ඉතින් දුක් විඳිනවා. අපි කරන්නේ එකිනෙක කෙනාට වද හිංසා කරගෙන ගලන ලේසරව බොන එකයි. අපිට කොච්චර බිව්වත් ඇති වෙන්නේ නැහැ. අපිට එකිනෙක කෙනා රුස්සන්නේ නැහැ. දම් පැන් නොදෙන මිනිස්සු මරණින් මත්තේ ප්‍රේත ලෝකයට යනවා. ගිහින් වැළපී වැළපී ඉන්නවා. සමහර මිනිස්සු භෝග සම්පත් ලබා දෙන විට තමන් අනුභව කරන්නෙත් නැ, පින් කරගන්නෙත් නැ. ඒ පෙරේතයන් අධික බඩගින්නකින් පිපාසයකින් පීඩා විඳිනවා. බොහෝ කලක් දුකෙන් තැවි තැවි පිච්චෙනවා. ඔය දුක ඇති වෙන පාප කර්ම කරලයි කටුක පල ඇති දුක් අනුභව කරන්නේ. ධන දාහන්නේ කියන දේවල් මොහොතකින් ඉවරයි. මේ ජීවිතේ උනත් මොහොතකින් ඉවරයි. මොහොතකින් ඉවර වෙලා යන දේ පවතින්නේ මොහොතක් බව තේරුම්ගත්තු නොනැති උදවිය තමන්ව දුකට යට නොවන දූපතක් කරගන්නවා. ධර්මයේ තේරුම් ගන්නට දක්ෂ මිනිස්සු ඉන්නවා. එයාලා ওই කාරණේ ওই විදිහටම දන්නවා. රහතන් වහන්සේලාගේ ධර්මය අහලා දන් දෙන්න ප්‍රමාද වෙන්නේ නැහැ. 11 වෙන නාග ප්‍රේත වස්තුවයි.